රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් වුණා. බාල වයස්කාර අවුරුදු 14ක පිරිමි දරුවෙක් අප ආයතනයේ වැඩ කරන සේවකයන් 3 දෙනෙක් විසින් අපයෝජනයට ලක් කරා කියලා. ඉතින් ඒකේ මේ වෙද්දි ඇත්ත නැත්ත ඔප්පු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපේ ආයතනයේ කීර්ති නාමයට ලොකු බලපෑමක් වුණා. ආයතනයේ වැඩ කරන සේවක මණ්ඩලයට අපේ ආයතනයේ 5000කට වැඩි ප්‍රමාණයක් ලංකා විදින ශාඛාවල ගනුදෙනුකරුවන් ඉන්නවා. ඒ දේවල් ආයතනයේ වැඩ කරන සියලුම දෙනාට ලොකු ප්‍රශ්නයක් වෙච්ච අවස්ථාවක්. ඉතින් මේක උනේ මං හිතන්නේ ඒකේ මොකද්ද නිරවතාවයේදී මේ විදිහට ඔප්පු වෙලා දෙනවා. මං හිතන්නේ කරපු පොලිස් පරීක්ෂණවලදී තහවුරු වෙලා දෙනවා, මෙහෙම කිසිම දෙයක් වෙලා නැහැ කියලා. ඉතින් මං දැනටත් කියන්නේ ඒක මං හිතන්නේ ඒක එක මාධ්‍ය ආයතනයක දාපු විස්තරයක් හේතුවෙන් ඒක මට 150ක පිරිසක් එකතු වෙලා මේක ගිනිබත් කරන්න කඩන්න ලෑස්තිලා තිබ්බ. හැබැයි මේ අවස්ථාවේදී මං ස්තුතියන්ත වෙනවා ශ්‍රී ලංකා පොලිසියට, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමාට, සියලුම දෙනාට. ඒගොල්ලෝ කඩිනමින් මේ සඳහා කටයුතු කරලා අවශ්‍ය පියවර ගත්තා. ඒගොල්ලෝ ස්වාධීන පරීක්ෂණයක් කරලා මේ වෙද්දි ඒකේ මොකද්ද ප්‍රශ්න කියන එක අනාවරණය කරන්න තියෙනවා. ඉතින් සිද්ධිය ගියොත් පොඩි ළමයෙක් ඇවිල්ලා දෙනවා 17 වෙනිදා හවස අපේ ආයතනයට හවස 5 මාර්ට් විතර ඇවිල්ලා එයා අපේ ඉස්සරහ දෙන බයිසිකල් ට්‍රීවිල් අලෙවි කරනවා. ඒක බලලා තියෙනවා එයා ගන්න. ඊට පස්සේ අපේ කට්ටියට මේක සැක හිතිලා දෙනවා. ඒ දරුවා ගැන සැකෙන්නලා එයාගෙන් ප්‍රශ්න කරලා හද්දි එයා ගැන කිසිම තොරතුරක් කියන්නවත් එහෙම දෙයක් එයා දන්නේ නැහැ. අයිඩෙන්ටිටියක්වත් තිබිලා නැහැ. ඊට පස්සේ ඒකෙන් අපි එයාගේ මේ මාමා කෙනෙක්ටත් නම් එකක් දෙනවා. මාමා කෙනෙක්ටත් කතා කරසේ මාමා කියලා දෙනවා. මෙයා මෙහෙම මේ ළමෙක් කාර්තන් කුලින් මේ දුරබැහැර ළමෙක් ඇවිල්ලා තින්නේ කියලා. ඊට පස්සේ අපි ආවලා දෙනවා. ඊට පස්සේ තමයි ළමයා ගිහිල්ලා එතන ත්‍රිවිල් ලේකාරී කට්ටියකට කියලා දෙන්නේ මෙහෙම අප ආයතනයේ සේවකයන්ින් අපව ඉදිරිපත් වුණා කියලා. ඉතින් ඒ දරුවා එහෙම කිව්වගෙන අපේ CCTV කැමරාවෙන් මම හිතන සම්පූර්ණ විස්තර ටික තියෙනවා. ඒක දරුවා අපිත් එක්ක මේ දරුවා දැන් මාධ්‍ය ආයතන කිව්වේ ඒ දරුවා මේ ආවේ පාරහ ගන්න කියලා. මම හිතන්නේ අතරමං වෙලා පාරහ ගන්න කියලා දරුවා ආවා කිව්වේ. නමුත් එමණින් සිදුවීමක් නෙමෙයි උනේ. ඒක මං හිතන්නේ වෙන දෙයක්. මේක තියන ඒ දරුවා ඇවිල්ලා මේ බලන CCTV කැමරා සේවයෙන් අපි මෙයා පොලිසියටත් ලබා දී දුන් සියලුම දේවල්. ඉතින් මෙයා බයිසිකලයක් අරගෙන බයිසිකලේ මේ ස්ටාර්ට් කරගෙන යන්න හදනවා. ඒක අපේ නිලධාරීන් විසින් වළක්වලා තියෙනවා. මම හිතන්නේ ඒ තරහා හේතුවෙන් එයා ගිහින් එහෙම ප්‍රකාශයක් කරන්න තියෙයි. ප්‍රකාශය හේතු කරගෙන ඒක මම හිතන්නේ අර මාධ්‍ය කරුවෙක් දැනගෙන ලොකු විනාශයක් වෙන්න ගියක් මම හිතන්නේ නැවතුණා. ඒ වගේම තමයි එකින් අපිට මම කලින් කිව්ව වගේ ආයතන දෙක ලොකු කීර්තිය අර අපේ හානියක් වුණ අවුරුදු ගානක අපි ව්‍යාපාර කටයුතු කරන්න ගියා. මොකද කීර්තිමත් ආයතනයක් විදිහට අතුරුගෙට ආයතන මේ විදිහ ශාඛා හතරක් එක්ක අපි ව්‍යාප්ත කරගෙන මේ ගනුදෙනු කරගෙන ආයතන කටයුතු කරගෙන යනවා. ඉතින් මම මේ වෙලාවේ මෙහෙම ස්තුතියන්ත වෙනවා දෙරණ මාධ්‍ය ආයතනෙට. මම හිතන්නේ මෙවැනි ප්‍රචාරයක්දී මඩ ප්‍රචාරයක්දී අපිට කතා කරලා මේකේ හරි දේ හරි විස්තරේ හරි දේ හරි විදියට කිව්ව මාධ්‍ය ආයතනක දෙරණට මම මෙහෙම ස්තුතියන්ත වෙනවා. මිනිස්සුන්ගෙන් ඉතින් වැරදි පැරඩයිම් එකක් නැති කරලා මේක හරි මගට ගන්න දෙබ් එක අපි උනත් අපිට ඒ ප්‍රශ්නේ මං හිතන්නේ අපිටවත් මේක එළියට බහලා යන්න බැරි තත්ත්වයක් වුණා මෙහෙම ආයතනයක් කියලා. හැබැයි අපි දන්නවා අතුගල රිට ආයතනේ මෙහෙම කාර්ය මණ්ඩලය මෙහෙම කරන්නේ නැහැ. ඒ වගේ නෙමෙයි හොඳ කාර්ය මණ්ඩලයක් අපේ ආයතනේ ඉන්නේ අපි දන්නවා. නමුත් අපි දන්න දේ වුණත් අපි එළියට දීලා තිබ්බේ මං හිතන්නේ වෙනත් දෙයක්. ඉතින් අපි එළිය ප්‍රතිරූපී අපිට වෙනස් කරන්න මම ඒක ඒ ප්‍රතිරූපී වෙනස් කරන්න දෙන්න මාධ්‍ය ආයතනේ සෑහෙන දේවල් කරා දෙන්නාකත්. ඒ වගේම සුළු සීරීමක්වත් වෙලා නැහැ කියන එක ඒ දරුවා එහෙම ඒ කීවා වගේ ප්‍රශ්නයක් වෙලා නැහැ කියන එක පොලිස් මාර්ෂල් දිට හවුරු වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ බැලුවේ මේ මාධ්‍ය ජාලයක් ඇත්තම කිව්වොත් එහෙම මේ ආයතනයේ දොරටුවෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් මම විශ්මයට පත් වුණා. මේ චැනල් එකේ මේ ලෝගෝ එක දකිද්දී නම කිව්වට මම හිතන්නේ වැරද්දක් නැහැ කියලා හිරු ආයතනය. මොකද ඒකට හේතුව මේ 17 වෙනිදා සිදු වුණු සිදුවීම මේ ගොතන ලද අසත්‍ය සිදුවීම කියලා කිව්වොත් නිවැරදි. මේක මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශනය කළ කිසිදු සොයාබැලීමකින් තොරව. මොකද නඩුවක් නැහැ, පැමිණිල්ලක් පමණයි තියෙන්නේ, තීන්දුවක් දීලා නැහැ.
එතකොට ඒ වගේ අවස්ථාවකදී අර කැකිලි රජුරෝ නඩු අහලා තීන්දුව දුන්නා වගේ මාධ්‍ය හැසිරීම මම හිතන්නේ මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කිරීමක් කියලා තමයි මම මේ අවස්ථාවේදී කියන්නේ මොකද ඒකට හේතුව දසත මම හිතන්නේ සමාජ මාධ්‍ය ජාලය ඒ වගේම මම මේ අවස්ථාවේ කියන නමත් එක්කලා මොකද කිරු මාධ්‍ය ආයතනයේ අවස්ථා ගණනාවක් විකාශනය කරා හන්දේවි 6.55 ප්‍රවෘත්ති විකාශය 9.55 ප්‍රවෘත්ති විකාශය අඩුම තරමේ මාධ්‍ය සදාචාරය තුළ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් කිනායි නාලිකාවල ඒ වගේම මුද්‍රිත මාධ්‍යවල මම හිතන්නේ හැම වෙලේම උපදෙස් දෙන පුද්ගලයන් ඉන්නවා ඔවුන්ට මේ ආයතනයේ පුද්ගලයන්ගෙන් එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ගෙන් මේ ආයතනයේ සේවකයෙක්ගෙන් මේ සිද්ධිය ගැන නිකන් විමසලා බලන්න තිබුණා මේකේ සත්‍යතාවයක් තිබෙනවද අපි මේක ප්‍රචාරණය කරන්න මේ දැනට මොකද්ද පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය එහෙම අහන්න නැතුව මේ ආකාරයට නඩුවක් අහලා තීන්දුවක් දුන්නා හා සමාන මොකද්ද කිව්වේ මේ සිද්ධිය සම්බන්ධ තරුණයන් මේ වෙනකොට පැනලා ගිහිල්ලා සංගවලා ඉන්නවා කියලා කොහෙද සංගවලා හිටියේ 17 වෙනිදා හැන්දෑවේ ඉඳලා අපි පොලිසියට ගියා පොලිසියේ මොකද ඇත්තටම කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු ඒ විමර්ශන කණ්ඩායම ප්‍රශස්ත ආකාරයෙන් ක්‍රියා කළා ඔවුන්ගේ ඒ ක්‍රියාදාමය තුල තමයි මේ ප්‍රශ්නේ මේ ආකාරයට විසඳ ගන්න පුළුවන් වුණේ. හැබැයි මම මේ කියන මාධ්‍ය හැසුරුණු ආකාරය නිඳිතයි. මොකද ඒකට හේතුව තියෙන්නේ මාධ්‍යවේදී ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවෙක් හැසිරෙන ආන්දම මම හිතන්නේ මේ මාධ්‍ය තුල කියලා දීලා නැහැ. මොකද මාධ්‍ය සදාචාරය කියන්නේ මොකද්ද? ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ක්‍රියාත්මක වෙන්න ඕන කුමන ආකාරයකද? කොහොමද තොරතුරක් වාර්තා කරන්නේ? එතකොට මේ රටේ මිනිස්සුන්ට මේ රටේ විකාශන වෙන ප්‍රධාන මාධ්‍ය ජාලයක විකාශන වෙන නිවුස් එක ප්‍රවෘත්ති එක කොහොමද ඒ සත්‍ය විකාශන වෙන්නේ කියලා විශ්වාස කරන්නේ කොහොමද මේ වගේ අසත්‍ය සිද්ධීන් ප්‍රකාශ මේ විකාශන වෙනකොට බහුතරයක් ජනයා විශ්වාස කරන්නේ ඔවුන්ට කනට ඇහෙන ඇහැට දකින දේ මාධ්‍ය තුලින් මේ වගේ සදාචාරාත්මක නොවන ආකාරයට ප්‍රවෘත්තියක් විකාශනය කිරීම සම්බන්ධයෙන් ඇත්තටම ඇතුළත ගේට් ආයතනය මේ අවස්ථාවේදී බොහොම කනගාටුව ප්‍රකාශ කරනවා ඒ වගේම ඒ මාධ්‍යවේදියා ප්‍රාදේශීය මාධ්‍යවේදියා හැසිරුණු ආකාරය දැන් ඔහුම කැමරාවක් අතේ තියාගෙන කියනවා ඇයි මේ ආතනට උඹලා ගල් ගහපල්ලා ඇයි මේ ආතනේ ගිනි තියන්නේ නැත්තේ එහෙම වචන භාවිත කරන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ ඉතින් අපි දැන් මේ දිනවල අපි කඩිනමින් ඒ නීති විශාරදයන්ගෙන් අපි විමසීම් කරනවා අපි මේ සම්බන්ධයෙන් නීතිමය විශේෂයෙන්ම මේ මාධ්‍යයට සහ මේ මාධ්‍ය වේදියාට විරුද්ධව අපි කොහොමද නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ කුමන ආකාරයෙන්ද අපි ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නෙ කියන කාරණය සම්බන්ධයෙන් අපි ජ්‍යෙෂ්ඨ නීති විශාරදයන්ගෙන් අපි මේ අවස්ථාවේ මේ දිනවල කඩිනමින් කරුණු විමසමින් සිටිනවා ඒ සම්බන්ධයෙන් අපි හැකියක්මනින් නීතිමය පියවර ගන්නවා ඒ වගේම මේ ඇතුළත ක්‍රෙඩිට් ආයතනවල වුණු අපකීර්තිය ඒ වගේම අනාගත යට උණු බලපෑම ඒ වගේම ව්‍යාපාර කටයුතු වලට සිදුණු අගතිය සම්බන්ධයෙන් අපි වන්දියක් ඉල්ලලා නඩු පැවරීමට කටයුතු කරනවා ඒ වගේම මාධ්‍ය සදාචාරය කොහොමද ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා මේ ප්‍රසිද්ධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල නියමුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා මොවුන්ට මේක කියලා දෙන්න මොකද මේ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන්න කලින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් අඩුවතරමේ විමසීමක් ඒ ආයතන වලින් කරන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමකුත් කරනවා අවසන් වශයෙන් මේ 17 වෙනිදා මේ මාසේ 17 වෙනිදා සිදු වෙලා මේ අසත්‍ය කර්ම ප්‍රචාරණයට අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරණයට විරුද්ධව මේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්න බවටත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා